හිතාමිට්ටුනි. මේ නිශ්චිත මොහොත වෙනුවට ලක්කම්ම අතුරුදහන් වෙච්ච සිද්ධියක් මාධ්‍යයට වාර්තා වෙනවා. පහුගිය කාලය තුළ විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස ජනාධිපති කරලා තමන්ගේ බඩගෝස්තරය හදාගන්න දඟලපු කලාකාරයෝ වගේම සජිත්ට කඩේ ගිය බහුතරයක් මේ වෙනකොට ආගිය අතක් නැති තත්ත්වයක් තමයි පවතින්නේ. මේකට බලපාලා තියෙන හේතුව තමයි ඔවුන් බලාපොරොත්තු වෙච්ච ආකාරයට මිනිස්සු කඩේ නොයෑම. කොහොමදත් මිත්‍රවරණී ලක්කම්මල මේ මොහොතේ හැංගිලා හිටියට පවතින සමාජ වෙනසට එරෙහිව උන්ට කරන්න පුළුවන් කුමන්ත්‍රණ නැවත වතාවක් අලුත් වටයකින් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ නිශ්චිත මොහොත වෙන විට ඒ ලක්කම්ම වගේ අම්මණ්ඩිල මේ වෙනකොට මාධ්‍ය ශාස්ත්‍රයට ඇවිල්ලා විවිධ ආකාරයේ කරුණු උලුප්පලා පෙන්නලා මේ ජනතා ජයග්‍රහණය පරාජයක් බවට පත් කරන්නට උත්සාහ කරමින් ඉන්නවා. මිට්ටෝරණි, අද දවසදී ත්‍රිමා ජීවත් වුණා නම් බාලල ජීවත් වුණා නම් ඔවුන් අනිවාර්යයෙන්ම සතුටට පත් වෙනවා. මොකද ත්‍රිමාලා බාලලා තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා ගොඩනගන්නට හදපු සමාජ ක්‍රමයේ තමයි අද වෙනකොට ගොඩනැගිලා තියෙන්නේ. උඹට මතක නම් 89 වගේ කාලය තුළ මේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාව වගේම බහුතරයක් දෙන පළමුව මව්බිම දෙවනුව වැඩබිම කිව්වේ, එම නැත්තම් පළමුව මව්බිම දෙවනුව පාසල කිව්වේ, පළමුව මව්බිම දෙවනුව සරසවේ කිව්වේ තමන්ට මුකුත් කරගන්න නෙමෙයි මේ සමාජ වෙනස ඇති කරගන්න. ඔබට මතකනම් එදා පාසල් ශිෂ්‍යෝ කෑ ගැහුවේ ජීආර්ව ගෙනල්ලා මඩුවල්ගෙන් තලාලා හදමු අපිත් ආණ්ඩුවක් දේශප්‍රේමී ආණ්ඩුවක් කියලා. ඒ කෑ ගහපු කිසිම මිනිහෙක්ගේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ තමන්ගේ බඩ ගෝස්තරය හදාගන්න. මොවුන් සියලු දෙනාටම අවශ්‍ය වෙලා තිබුණේ නීතිය පාලනය රජයෙන් සමාජයක් ගොඩනගන්න. මේ රටේ හැමෝටම සමානව නිදහස සතුටින් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ගොඩනගන්න. අද ඒකට අවශ්‍ය කරන මූලික කරුණු නිර්මාණය වෙමින් තියෙනවා. විශේෂයෙන්ම මේ වෙනස කරන්න මැදිහත් වෙච්ච කිසිම මිනිහෙකුට මේ ආණ්ඩුවෙන් ඍජුව හෝ වක්‍රව ලබා ගන්නට දෙයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ වැරදි ආකාරයට. මේ සියලුම දෙනා උත්සාහ කරපු කාරණය තමයි කොහොම හරි කරලා මේ රට තුළ සාධාරණ රජයන සමාජයක් බිහි කරගන්න. ඒක පහසු කාර්යයක් නෙමෙයි. මොකද හේතුව මේ රටේ අවුරුදු 70ක් ජීවත් වෙච්ච මිනිස්සු තාමත් හොරකමට මැරකමට අක්‍රමිකතාවයන්ට උන්ගේ ඇඟවල් හුරු වෙලා තියෙනවා. ඒ නිසා තාමත් දේශපාලඥයන්ගෙන් විවිධ ආකාරයේ වරප්‍රසාද වරදාන බලාපොරොත්තු වෙන ක්‍රමයක් නැත්නම් මිනිස්සු පිරිසක් මේ රටේ ඉන්නවා. මේ මිනිස්සුන්ගේ මොළ සුද්ධ කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම මේ මොහොතේ මේ රටට ආදරය කරන කලාකාරයන්ගේ කාර්යභාරය විය යුතු වෙනවා. විශේෂම කලාවට තමයි මිනිස්සු සංවේදී කරලා උන්ගේ මොළේ සුද්ධ කරලා නැවත වතාවක් ස්වභාවික තත්ත්වයට පත් කිරීමේ හැකියාව තියෙන්නේ. කොහොමදත් මිත්‍රවරණී, මේ නිශ්චිත මොහොතේ මේ ජනතා ජයග්‍රහණය තහවුරු කරගන්න නම් මේ මොහොතේ අපි කිසිම පාලකයෙකුට එම නැත්තම් අපේ කිසිම පත්වන කිසිම කෙනෙකුට අනවශ්‍ය ලෙස ගරු ගාම්භීරත්වයන් දෙන්නේ නැතුව අපි සියලුම දෙනා මේ සමාජයේ වෙනස් කිරීමේ කාර්යභාරය පවරගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මොකද අපි සියලුම දෙනා තේරුම් ගත යුතු වැදගත්ම කාරණේ තමයි යකාට හැටියට තමයි භවන හැදෙන්නේ. ඒ නිසා යකාගේ හැටියට භවන හැදෙන නිසා අපි සියලුම දෙනා ක්‍රියා කරන ආකාරය අනුව තමයි මේ සමාජ වෙනස් වීම සිද්ධ වෙන්නේ. අන්න ඒ සඳහා අපි සියලුම දෙනා ඒ සඳහා හැකියාව ඇති දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායම සමග අපි පෙරමුණට යමු. මිට්ටෝනි, අග්‍රතු ජයග්‍රහණය නිමිති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.